ටෝනි රණසිංහ දශක ගණනාවක් හරහා මෙරට චිත්‍රපට ආරූප වාහිනී ඒ වගේම නාට්‍ය ක්ෂේත්‍රයේ රසිකයන් අතර ජනප්‍රිය වුණා පමණක් නෙමෙයි ඔහු ඒ අයගේ ජනාදරයට පාත්‍ර වෙච්ච කෙනෙක්. මම දකිනවා ඒ ප්‍රතිපාවයට පසුපස කැමරාවට පසුපස ඔහු පෝෂණය වූ තවත් පැත්තක්. ඒ පැත්ත ඔහු තුළ විශ්ව සාහිත්‍ය පිළිබඳ තියෙන ඇල්ම ඒ විශ්ව සාහිත්‍යයට තියෙන පිපාසය. මන් දන්න තරමට ඔහු කියවා උරගා බලා නොමැති පොතපතක් නෑ සාහිත්‍යයේ. ඕනෑම සාහිත්‍යයක් පිළිබඳ ඒ පොතක් තියෙනවා නම් ඔහු ඒක හදාරලා තියෙනවා. ඒක ඉතාමත්ම දුර්ලභ ගණයේ ගුණාංගයක්. ඔහුගේ රංගන ප්‍රතිභාවය පෝෂණය වී ඇත්තේ ඒ විශ්ව සාහිත්‍යයෙන් ඔහු ලැබුණු පෝෂණය තුළින්. ඔහු තවත් පැත්තක් තියෙනවා තිරනාටක රචකයෙකු ලෙස. මම නම් හිතන්නේ ඔහුගේ දක්ෂතාවයේ ඒ පැත්තෙන් දක්ෂතාවය තවමත් පූර්ණ වශයෙන් නෙලාගෙන නැහැ මේ රට. මම මත්තට බලාපොරොත්තු වෙනවා ඔහුගේ ඒ ප්‍රතිභාවයත් මේ ජනතාවට දෙයි කියලා. ටෝනි රණසිංහ කියන කලා ශිල්පියා මට ප්‍රථමයෙන්ම මුණ ගැහුණේ මේ දෙලොවක් අතර චිත්‍රපටයේ මම 1964 රඟපාන්න ගිය අවස්ථාවේදී. එතනදී මම දැක්ක මුලින්ම දැක්ක මේ තරුණිය හරිම ලස්සන කඩවසම් බොහොම නිතරම සිනාවෙන් ඉන්න මේ පෞරුෂත්වයක් තියෙන මේ හරිම ලස්සන පෙම්වතෙක් හැටියට තමයි මම දැක්කේ. ටෝනි හැමතිස්සෙම අපි රංගන ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ රංගන භූමිකාවෙහි ඉතාම විහිළුවෙන් සුහදව මිත්‍රශීලීව සහෝදරත්වයෙන් තමයි අපිත් එක්ක වැඩ කෙරුවේ. ඉතින් එයා ඒ විදිහට මිත්‍රශීලීව සුහදත්වයෙන් සහෝදරත්වයෙන් කටයුතු කරනකොට අපේ මනසට හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඒක අපේ රංගනයට හරියටම රුකුලක් වුණා. සමහර වෙලාවට ටෝනි එක එක්කෙනාට ඔය විහිළු කරලා ලනු දීලා හැමෝම සමහරලාට ඇසල කඳුළු වෙනකන් අඬන්නත් සිද්ධ වෙච්ච අවස්ථාවල් තියෙනවා. හැමදාම ටෝනි හැමෝටම ලනු දීගෙන යන නිසා අපි කවුරුත් ටෝනිට එවැනි ලනුමක් දුන්නේ නෑ නේද කියලා කතා වෙලා අපි කිව්වා අපි දෙමුද ටෝනිට ලනුවක් කියලා. මගේ පෙම්වතා මගේ ගෙදරට මාව බලන්න එන අවස්ථාවක්. එතනදී මට තිබුණා මේ කුරුම්බ වීදුරුවක් ගිහිල්ලා ටෝනිට අල්ලන්න. ඒ කුරුම්බ වීදුරුව අල්ලන ජවනිකාව රූපගත කරන වෙලාවේ හිමීන් සැරේ ඒ වීදුරුවට කුරුම්බ වීදුරුවට හොඳට ලුණු යහමින් ලුණු අහුරක්ම දැම්මා. දැන් ඕක ටෝනිට බොන්න ඕනේ. ඉතින් ඕක වීදුරුව මම අල්ලගෙන ගිහින ටෝනිට අල්ලන අවස්ථාවේදී ඒ රූපගත කිරීම ආරම්භ වුණා. ආරම්භ වෙනකොට මට හරි බයක් දැනුණා ඒ වෙලාවේ. දැන් මේ ලුණු කුරුම්බ වීදුරුව බීලා මොන ආකාරයට රෝහින් රංගනයක යෙදෙයිද කියලා මට විශාල බයක් සහ සැකක් ඇති වුණා. කිසිම චකිතයක් නැතුව, කිසිම ප්‍රශ්නයක් නැතුව, කිසිම මූණේ වෙනසක් නැතුව අර රංගනය ඒ ආකාරයෙන් ඉදිරිපත් කෙරුවා. අර ලුණුත් එක්ක තිබිච්ච කුරුම්බ වීදුරුව බීගෙන බීගෙන ගියා. මං හිතුව ටෝනිට තරහයයි කියලා. ඇත්තටම ටෝනිට තරහ ගියේ නෑ. එයත් කිව්වා අනේ හැමෝටම ලනු දෙන මමත් ලනුව කෑම නේද කියලා. ඉතින් මට ඒකෙන් මං තේරුම් ගත්තා ටෝනි රණසිංහ කියන ප්‍රතිභාවපූර්ණ ඉතා දක්ෂ කලාකරුවා එවැනි අවස්ථාවක වුණත් සැහැල්ලුවෙන් ඉඳලත් ඒ විහිළු තහලු කරලා තේ රංගන කලාව ඉතා දක්ෂ ලෙස ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇති ඉතාම දක්ෂ කලාකරුවෙක් හැටියටයි මම ටෝනිව දකින්නේ. මම ටෝනිත් එක රඟපෑමේදී මට ලැබුණු ආත්ම තෘප්තිය අප්‍රමාණයි. සියලුම ශක්තිය ධෛර්යය ටෝනිට ලැබිලා ටෝනි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ටෝනි. බලදාස වගේ බොහොම සරල සෙල්ලංකාර චරිතයකින් පටන් ගත්ත ඔහු මෙවැනි දුරක් එයි කියලවත් මට ඒ කාලේ හිතාගන්න බැරි වුණා. මං හිතන්නේ ඔහු සුවිශේෂම වෙන්නේ නිර්මාණශීලී රඟපෑම, විශේෂයෙන්ම හැඟීම් බර චරිත ඔහුට නිරූපණය කරන්න. මං හිතන්නේ එයාගේ හැඩරුවත් ඔහුට රුකුලක් වුණා. මොකද ඒ යුගයේ මං හිතන්නේ
ගාමිණී ෆොන්සේකා වුණත් හැමතිස්සෙම අපි හිතුවේ මේ දඟකාර නැත්තම් බොහොම පුරුෂ පරිස රංගපාන පුද්ගලෙක් ඒ වුණත් ටෝනිගේ ඒ සෞම්‍ය හිතවල් ඇදගන්න පුළුවන් හිත ඇතුළට බලන්න පුළුවන් චරිත ඔහුගේ මූණෙන් නිරූපණය වෙනකොට කැමරාවට ඒක හසු කරගන්න මං හිතන්නේ ඕන අධ්‍යක්ෂකවරයෙකුට පුළුවන් වුණා දෙලොවක් හතර චිත්‍රපටයේදී මම හිතුවේ ඔහු වැනි ඒ වගේ රංගනයක් අද මේ මුළු ආසියාවේම ඒ යුගයේ හිටියද කියන එකත් මට මං හිතන්නේ ප්‍රහෙලිකාවක් ඔහු මගේ ගාද්දර කාලේ වෙනකොට මං හිතන්නේ සෑහෙන තරුණ වුණත් රවුලක් දාගෙන වසන්තිගේ පියාගේ චරිත රංගපෑවා ඊට පස්සේ යහළු එහෙලියකේ පියාගේ චරිත රංගපෑවා දුවට මවකම මිස චිත්‍රපටියේ ඔහු රංගපෑවේ පියෙකුගේ චරිතේ චිත්‍රරචකයේ හැටියටත් අර විශේෂයෙන්ම පරිවර්තන කරපු මේ නාට්‍යවල තිබුණු අත්දැකීමක් අත්දැකීම් උඩ මං හිතන්නේ ඔහුගේ විශේෂයෙන්ම මේ දෙබස් එහෙම මං හිතන්නේ බොහොම ප්‍රාණවත් දෙබස් චරිතවලට කවන්න පුළුවන් ශක්තියක් ඔහුට තිබුණා අනිතක රඟපෑම ගැන දන්න හින්දා දුකෝ මං හිතන්නේ රඟපාන්න පුළුවන් චරිත මවන්න ඔහුට විශේෂ හැකියාවක් තිබුණා ඔහුත් එක්කලා වැඩ කරන එක මට විශේෂයෙන්ම මං හිතන්නේ මගේ ජීවිතේ මට ආපසු බලනකොට ඉතා ලස්සන මොහොත් ගත කරපු පුද්ගලයෙක් කියලා මට හිත කියන්නේ